කොළඹ වරායට ආසන්න මොහොතේ ගිනි ගනිමින් පවතින MV Express Pearl නෞකාවේ ගින්න මෙවන විටත් පැතිරෙමින් පවතින බව නාවික හමුදාව සහ ගුවන් හමුදාව සඳහන් කළා. නැවේ ගින්න නැවෙහි 80% ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු මෙරට ටග් යාත්‍රා මෙන්ම විදෙස් ටග් යාත්‍රා එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. මේ අතර නැවේ ඇති වූ ගින්න හේතුවෙන් මෙරට මුහුදු තීරය ඇතුළු සාගර පද්ධතියට හානි සිදු වී ඇද්දයි පිළිබඳව සොයා බැලීම සඳහා නාරා ආයතනය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු එම නැවෙහි පිහිටි මුහුදු ප්‍රදේශයේ දිවවර කටයුතු తాවකාලිකව නතර කර දැමීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා. අතරාදාල නෞකාවෙන් ගොඩබිමට ගසාගෙන ආ බහලුම් වල තිබූ ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ආ පුද්ගලයන් 8 දෙනෙකු මීගමුව පමුණුගම සහ දුන්ගල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඒ අනුව එක් පැත්තකින් නිරෝධායන විධි උල්ලංඝනය කර තිබෙනවා. අනෙක් පැත්තෙන් මනුෂ්‍ය ශරීරයට හෝ යමාකාරයක සෞඛ්‍යමය ආරක්ෂණ ක්‍රියාවලියකට පටහැනි ක්‍රියාවක් මේ පුද්ගලයන් මේ භාණ්ඩ එකතු කිරීමෙන් සිදු කර තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඊයේ දුන්ගල්පිටිය පොලිසිය මගින් එම එකතු කරන ලද ද්‍රව්‍ය ප්‍රවාහන ක්‍රමයේ සිට පුද්ගලයන් දෙදෙනෙක් ලොරියක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව පමුණුගම් පොලිස් ස්ථානයේ මගින් තවත් පුද්ගලයන් තිදෙනෙකුත් කොච්චිකඩේ පොලිස් ස්ථානයේ මගින් තවත් පුද්ගලයන් තිදෙනෙකුත් ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම වීඩියෝ පට උපයෝග කරගනිමින් මෙම ක්‍රියාවලට සහභාගී වූ පුද්ගලයන් සොයා අද දිනත් දැවැන්ත මෙහෙයුම් 4ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. වෙරළ තීරයේ වෙත යාමෙන් වළකින්න එම භාණ්ඩ එකතු කිරීමෙන් වළකින්න ඒවා මනුෂ්‍ය ශරීරයට අහිතකර විය හැකි ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවලියට පටහැනි විය හැකි ඒ නිසා නිවසේම රැඳී සිටින්න එවැනි ක්‍රියා සිදු කළහොත් ඒ අය අත්අඩංගුවට ගැනීමට සිදු වෙනවා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හානෝල්ඩ් විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ නැවෙහි බහලුම් 1486ක් තිබී ඇති අතර එහි ටොන් 25ක රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවයි. එම රසායනික ද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් නොකර ගබඩා කර තිබීම හේතුවෙන් රසායනික ද්‍රව්‍ය කාන්දුවකින් මෙම ගින්න හටගෙන තිබෙන බවත් ඔහු විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ඒ දැනගත් විගස නැවෙහි කාර්ය මණ්ඩලය ඉන්දියාවේ හසිරා වරාය වෙත නැවැතුළු කරවීමට අවසර ඉල්ලා ඇති අතර ඉන්දියාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි හානෝල්ඩ් මහතා ප්‍රකාශ කර ඇත්තේ. පසුව කටාර් රාජ්‍යයේ හාමඩ් වරායට අදාළ නැව ඇතුළු කිරීමට අවසර ඉල්ලා සිටියද ඔවුන්ගෙන්ද නිසි ප්‍රතිචාර ලැබී නැහැ. එලෙස වරායන් දෙකෙන්ම යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නැවෙහි ඊළඟ ගමනාන්තය වන ශ්‍රී ලංකාව වෙත නැව දිගටම යාත්‍රා කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව හෝ කටාර් රාජ්‍ය තම වරායන් වෙත එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ඇතුළු වීමට අවසර ලබා දුන්නේ නම් මෙලෙස සිදු වූ දරුණු අනතුර වළක්වා ගැනීමට අවශ්‍ය තරම් ඉඩ තිබූ බවයි එම නැව් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.